Chikoi Japanese Center. Hello everyone. Onna ada episode na vela inne. Goro saha gorai kiyala kiyana. Menna me wacana deka nivaradiwa bhavitha karanne kohomada kiyana eka gana hariyatama avabodaya laba ganna. Api me wacana deka samanyen ekama therumak sandaha thamai bhavitha karanne. Habai me wacana deka yodaganne yodagana avasthawan පුංචි වෙනස්කමක් තියෙනවා. ඒක ගැන හරියටම අද මේ වීඩියෝ එක තුලින් ඔයාලට පුළුවන් ඉගෙන ගන්න. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යමු මේ ගොරසාගුරයි භාවිතා කරන්නේ මොන වගේ අවස්ථාවලදද කියලා බලලා එන්න. අර මම කලින්ම කිව්වා ඔයාලට මේ ගොරෝ සහ ගුරයි කියලා කියන වචන දෙක එකම තේරුම තියෙන කියලා. දැන් ඔයාලට තේරෙනවා ඇති මේ වචන දෙකේ තේරුම් දෙක. මොනවාද වචන දෙකේ තේරුම් දෙක? ගොරෝ කියලා කියන්නේ අපි සිංහල භාෂාවෙන් කියනවා පමණ විතර කියන වචන දෙකක් අපි නිතර භාවිතා කරනවා පමණ විතර අපි සාමාන්‍යයෙන් කතා කරන වෙලාවට කාත් එක්ක හරි කතා කරන වෙලාවට ඔය විතර කියන වචනය තමයි ගොඩාක් වෙලාවට භාෂාවේ භාවිතා කරන්නේ ඔය පමණ කියන වචනය භාවිතා කරන්නේ ලිඛිත සිංහලවලදී සිංහලවලින් මොනහරි ලියන වෙලාවට තමයි පමණ කියන එක භාවිතා කරන්නේ අර විතර කියන එක තමයි අපිට සාමාන්‍යයෙන් හුරු අපි කතා කරද්දී අපිට හුරු විතර කියන එක පය දෙකක් විතර මාස පහක් විතර සති දෙකක් විතර අන්න ඔය විදිහට අපි ওই විතර කියන වචනය භාවිත කරනවා ඉතින් ජපන් භාෂාවේ මේ විතර කියලා කියන වචනය වෙනුවට මේ ඔයාලට පේන වචන දෙකම භාවිත වෙනවා ගොරු සහ ගුරයි හැබැයි මේ වචන දෙක අපිට භාවිත කරන්න වෙන ජපන් භාෂාවේදී මේ ගොරු කියන වචනය භාවිත කරන්න සුවිශේෂී අවස්ථාවක් තියෙනවා සහ මේ ගුරයි කියන වචනය භාවිත කරන්න විශේෂිත අවස්ථාවක් තියෙනවා ඒ දෙක හරියට අවබෝධ කරගත්තොත් මේ ගොරෝ ගුරයි වචන දෙක පටලව ගන්නේ නැතුව නිවැරදි තැනදී නිවැරදි වෙලාවට වලට භාවිත කරන්න පුළුවන් වෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම මේ කියන ගොරෝ මොන වගේ වෙලාවලද පාවිච්චි කරන්න කියලා බලලා ඉමු. මේ ගොරෝ කියලා කියන වචනය ඔන්න අපි දැන් බලන්න හදන්නේ මොන වගේ වෙලාවලද පාවිච්චි කරන්න කියලා. මේ ගොරෝ කියන වචනය අපි සාමාන්‍යයෙන් භාවිත කරන්නේ निश्चित වෙලාවක් සමග පමණ හෝ විතර කියන අදහස ප්‍රකාශ කරන වෙලාවට උදාහරණ විදිහට අපි සාමාන්‍යයෙන් ඕනෑතරම් මේ නිශ්චිත වෙලාවක් එක මේ විතර කියන වචනේ භාවිත කරන ඔයාලා හරිද මම උදාහරණ කීපයක් කියනවා උදේ 6ට විතර පාන්දර 2ට විතර පහමාරට විතර ඔන්න ඔය විදිහට නිශ්චිත වෙලාවකට පස්සේ අපි විතර කියන වචනේ භාවිත කරනවා. පැහැදිලිද ඔයාලට? වෙලාවක් කියනවා අදාළ වෙලාවක් කියනවා නිශ්චිත වූ ඒ නිශ්චිත වූ වෙලාවට පිටිපස්සෙන් විතර කියන වචනය භාවිත කරනවා. අන්න ඒ වෙලාවට හොඳට මතක තියාගන්න භාවිත කළ යුත්තේ ගොරො කියන වචනයයි. ඒ විතර කියන අදහස ප්‍රකාශ කරන්න ඕනේ නම් නිශ්චිත වෙලාවකට පස්සේ ගොරො කියන වචනය තමයි ඔයාලා ඒ වෙලාවට පාවිච්චි කරන්න ඕනේ. ඔයාලා නිශ්චිත වෙලාවකට පස්සේ ගොරයි කියන වචනය භාවිත කළොත් වාක්‍ය වැරදෙනවා. පැහැදිලිද? අපි මේක තවත් හොඳට පැහැදිලි කරගන්න උදාහරණ වාක්‍ය කීපයක් ලියලා බලමු. අපි හිතමු මෙන්න මෙහෙම. මම කියනවා මම හැමදාම උදේ 6ට විතර නැගිටිනවා. මම හැමදාම උදේ 6ට විතර නැගිටිනවා. එතකොට ඔයාලා බලන්න හැමදාම උදේ 6ට විතර හයට විතර ඒ කියන්නේ නිශ්චිත වෙලාවක් මම මේ වාක්‍ය ඇතුලේ කියනවද නැද්ද මම වෙලාවක් ගැන සඳහනක් කරනවානේ හය කියලා මම උදේ හැරෙන වෙලාවක් පිළිබඳව සඳහනක් කරනවා එතකොට එහෙනම් ඒ වෙලාවේ පටස් ගලවලුට එන්න ඕනේ මොකක්ද නිශ්චිත වෙලාවක් කිව්වා නම් විතර කියලා පස්සේ භාවිතා වෙනවා නම් ඒ වෙලාවට භාවිතා කරන්න ඕනේ ගොරෝ කියන වචනය අපි එහෙනම් ඒ වාක්‍ය ලියලා බලමු मुनिम पटांग मम किमदाम उदय किया मई असा कियला मई असा कियला क्याम उदयसन हेमदाम उदय किया मई असा उन्न हयट विलावाक हयट कियाजी कियला हयट वितर कियान्न मम क्यूदे वचने गोरो रोकुजी गोरो मेन्न विशेषित तन वताशी वा माया सा रोकुजी गोरो नेगिटी नवा ओकिमास वताशी वा माया सा रोकुजी गोरो ओकिमास क्या लगे आने मामा
හැමදාම උදේ 6ට විතර නැගිටිනවා. මම හැමදාම උදේ 6ට නැගිටිනවා කියලා නෙමෙයි මේ කියන්නේ 6ට විතර නැගිටිනවා කියලා. පැහැදිලිද? ඔයාලට හරියටම 6ට නැගිටිනවා කියලා කියනොත් නම් මේ ගොරෝ කියන වචනේ දැනන්න අවශ්‍යතාවයක් නැහැ. ඇයි අපි විතර කියලා අයිඩියා එකක් එහෙම නැත්නම් විතර කියලා අදහසක් ඒ වාක්‍ය ඇතුලේ ප්‍රකාශ කරන්නේ නැහැ. හැබැයි විතර කියන අදහස ප්‍රකාශ කරනවා නම් යම්කිසි වාක්‍යයක නිශ්චිත වේලාවක් සමග අනිවාර්යයෙන්ම අදාළ නිශ්චිත වේලාවට පස්සේ මේ ගොරෝ කියන වචනය භාවිතා කරන්න ඕනේ. පැහැදිලිද? හරි. අපි එහෙනම් තව වාක්‍යයක් අරන් බලමු. ඔන්න අපි මෙන්න මෙහෙම කියනවා. අද දෙකට විතර දවල් කෑම කෑවා. අද දෙකට විතර දවල් කෑම කෑවා. අද දෙකට විතර නිශ්චිත වෙලාවක් කියනවා. මම දෙකට මම හරියටම කියන දෙකට වගේ දෙකට විතර මම කෑවා අද දවල් කෑම. වෙලාවකුත් කියනවා. වෙලාවට පස්සේ තමයි විතර කියන වචනේ භාවිතා වෙලා තියෙන්නේ. එහෙනම් අපි අනිවාර්යයෙන් මේ වෙලාවට දාන්න ඕනේ ගොරෝ කියන වචනය. ලියලා බලමු එහෙනම් මේ වාක්‍යය. වාක්‍ය තමයි අද අද දෙකට විතර අද කියන්නේ අපි කියනවා කියෝ කියලා. කියෝ දෙකට කියනවා නිජි කියලා. නිජි ඔන්න වෙලාව කිව්වා. එහෙනම් දෙකට විතර නම් නිජි ගොරෝ කියන වචනය දාන්න ඕනේ. රයිට්. අද දෙකට විතර දවල් කෑම කෑවා. අපි දවල් කෑමට කියන්න පුළුවන් අපිට හිරු ගොහන් කියලා. හිරු ගොහන් හිරු ගොහන් ඕ කෑවා නම් තබෙමස්තා. තබෙමස්තා අතීත කාලේ නිසා තබෙමස්තා වෙනවා. කිව්ව නිජි ගොරෝ හිරු ගොහන් ඕ තබෙමස්තා. අද දෙකට විතර දවල් කෑම කෑවා. පැහැදිලිද ඔයාලට? හරි. හිතන්න මෙන්න මෙහෙම වාක්‍යයක් ගැන. අපි සාමාන්‍යයෙන් යාළුවන්ගෙන් අහනවා කීයට විතරද නැගිටියේ සාමාන්‍ය උදේට? කීයට විතරද නැගිටින්නේ? අපි හිතමු මෙන්න මෙහෙම වාක්‍යයක් ගැන. අහනවා මෙන්න මෙහෙම. කමල් කීයට විතරද නැගිටින්නේ? කමල් කීයට විතරද නැගිටින්නේ? එතකොට අපි කමල්ගෙන් නිශ්චිත වෙලාවක් සම්බන්ධවයි තමයි අහන්නේ කීයට විතරද කියලා ප්‍රශ්නයක් අහන්නේ. පැහැදිලිද? මම කිව්වා නිශ්චිත වෙලාවක් ගැන අහනවා නම් අනිවාර්යයෙන්ම විතර කියන වචනේ පිටිපස්සට දාලා ඒ වෙලාවට ගොරෝ පාවිච්චි කරන්න ඕනේ කියලා. ඒ ප්‍රශ්න ඒ අහන දෙය කාගෙන් හරි අපිට ප්‍රශ්නයක් වුණත් අහන්න පුළුවන්. ඒක සාමාන්‍ය ප්‍රශ්නයක් නොවන මේ වගේ සාමාන්‍ය වාක්‍යයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම ප්‍රශ්නයක් කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහනවා වෙන්නත් පුළුවන්. ඔයා කීයට විතරද කන්නේ? ඔයා කීයට විතරද අවදි වෙන්නේ? ඔයා කීයට විතරද ඉස්කෝලේ යන්නේ? ඔය විදිහට නිශ්චිත වෙලාවක් අහන්න ඕනේ විතර කියන එක පිටිපස්සට දාලා. රයිට්. අපි එනවා මෙන්න මෙහෙමයි වාක්‍ය ලියන්නේ. වාක්‍ය මොකක්ද? කමල් කීයට විතරද නැගිටින්නේ? රයිට්. අපි මෙන්න මෙහෙම ලියන්න පටන් ගන්නවා. කමරුසන් කියලා කියන්නේ කමල්ට. කමරුසන් වා කීයට අපි වෙලාවක් අහද්දි කීයටද කියලා අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ නංජි කියලා. නංජි. එහෙනම් කීයට විතරද නම් නංජි ගොරෝ. නංජි ගොරෝ වෙනවා ඒක. පැහැදිලිද ඒක? කීයට විතරද? කමරුසන් වා නංජි ගොරෝ. ඇහැරෙන්නේ ඔකිමස්කා. ඔකිමස්කා. මේ අගට කා එක දැම්මහම ඒක ප්‍රශ්නයක් බවට පත් වෙනවා. කමරුසන් වා නංජි ගොරෝ ඔකිමස්කා. කමරුසන් වා නංජි ගොරෝ ඔකිමස්කා කියලා ඇහුවොත් ඒ අහන්නේ මොකක්ද? කමල් වා කීයට විතරද නැගිටින්නේ? කමරුසන් වා නංජි ගොරෝ හිරු ගොහන් ඕ තබෙමස්කා කියලා ඇහුවොත් කමල් ඔයා කීයට විතරද දවල් කෑම කන්නේ? කමරුසන් වා නංජි ගොරෝ නෙමස්කා. කමල් කීයට විතරද නිදාගන්නේ? ඔන්න ඔය විදිහට ඕන විදිහට Tamanta කැමති දෙයක් ප්‍රශ්නයක් විදිහට උනත් අහන්න පුළුවන්. මේ ගොරෝ කියන වචනය දාලා ගොරෝ කියන වචනය දාන්න ඕනේ නම් ඔයාලා මොකද මතක තියාගන්න එහෙනම්? ගොරෝ කියන වචනයට කලින් යෙදලා තියෙන්නේ නිශ්චිත වෙලාවක් සම්බන්ධ දෙයක්ද කියන එක බලන්න ඕනේ. පැහැදිලිද? හරි. අපි එහෙනම් යමු ගුරයි කියන වචනය භාවිතා කරන්නේ මොන වෙලාවටද කියලා ඉගෙන ගන්න. දැන් අපි බලමු මේ ගුරයි කියන වචනේ භාවිතා කරන අවස්ථාවන් මොන වගේ අවස්ථාවන්ද කියලා. ගුරයි කියන වචනේ අපි භාවිතා කරන්නේ යම්කිසි කාල ප්‍රමාණයක් සමග
යම් කිසි කාල ප්‍රමාණයක් සමග හරි එහෙම නැත්නම් වෙනත් ඕනෑම සංඛ්‍යාවක් සමග මේ විතර කියන අදහස ප්‍රකාශ කරන වෙලාවට පැහැදිලිද මං ඒ කියපු එක මං ආයෙත් කියන හොඳට අහගන්න යම් කිසි කාල ප්‍රමාණයක් හෝ යම් කිසි එක්ක කාල ප්‍රමාණයක් වෙන්න පුළුවන් මොනවාද කාල ප්‍රමාණයක් කියලා කියන්නේ පැය දෙකක් විතර විනාඩි 5ක් විතර තප්පර දෙකක් විතර අවුරුදු දෙකක් විතර කාල ප්‍රමාණයක් නිශ්චිත වේලාවක් නෙමේ කාල ප්‍රමාණයක් පැය දෙකක් කියන්නේ නිශ්චිත වේලාවක් කියලා පටලව ගන්න එපා පැය දෙකක් සහ පැය දෙකක් සහ දෙකට විතර කියලා කියන්නේ අර්ථය වශයෙන් ගත්තාම ගොඩාක් වෙනස් වචන දෙකක් පැහැදිලිද ඔයාලට පැය දෙකක් කියලා කියන්නේ යම්කිසි කාල ප්‍රමාණයක් පිළිබඳවයි ඒ කියන්නේ හැබැයි දෙකට විතර කියලා කියන්නේ නිශ්චිත වේලාවක් සමග තමයි විතර කියන එක භාවිතා කරලා තියෙන්නේ එතකොට දැන් මේ ගුරයි කියන වචනේ භාවිතා කරන්නේ කාල ප්‍රමාණයක් එක්ක මම අර කියපු උදාහරණ වගේ කාල ප්‍රමාණයක් එක්ක විතර කියන වචනේ භාවිතා කරනවා නම් හරි එහෙම නැත්නම් යම් කිසි ඕනෑම සංඛ්‍යාවක් එක්ක විතර කියන වචනේ භාවිතා කරනවා නම් උදාහරණ විදිහට මිනිස්සු 5 දෙනෙක් විතර කිලෝ 10ක් විතර මීටර් 2ක් විතර ඔයාලට තේරෙනවද එතකොට ඕනෑම සංඛ්‍යාවක් මොනවා හරි සංඛ්‍යාවක් කියලා ඒ සංඛ්‍යාවක් එක්ක විතර කියන එක භාවිතා කරනවා නම් අපි භාවිතා කරන්නේ මේ ගුරයි කියලා කියන වචනය. කෙටියෙන්ම කියනවා නම් ගොරෝ කියන වචනය භාවිතා කළේ නිශ්චිත වේලාවක් එක්ක අන්න ඒ නිශ්චිත වේලාවට අමතරව නිශ්චිත වේලාවකට අමතරව කියන වෙන ඕනෑම වචනයක් සමග මේ විතර කියන එක භාවිතා වෙනවා නම් අපිට භාවිතා කරන්න පුළුවන් මේ ගුරයි කියන වචනය. හරි. අපි මේක හොඳටම අවබෝධ කරගන්න උදාහරණ වාක්‍ය කීපයක් ලියලා බලමු. මෙන්න මෙහෙම හිතන්න. අපි කියනවා මෙතන ළමයි 20ක් විතර ඉන්නවා. මෙතන ළමයි 20ක් විතර ඉන්නවා. දැන් ඔයාලට ගොරෝ ගුරයි දාන්නේ මොකද්ද? ගොරෝද ගුරයිද කියන එක හරියටම හොයා ගන්න නම් මොකද වාක්‍ය කරන්න ඕනේ? මොකද බලන්න ඕනේ? යෙදিলা තියෙන වචනය දිහා බලන්න. 20ක් විතර 20ක් විස්සක් කියලා කියන්නේ නිශ්චිත කාල සීමාවක් කාලයක්ද නිශ්චිත වේලාවක්ද නෑ නිශ්චිත වේලාවක් නෙමෙයි විස්සක් සංඛ්‍යාවකුයි යොදාගෙන තියෙන විතර කියන වචනයට කලින් එහෙනම් මෙතනදී අපි අනිවාර්යයෙන්ම යොදා ගන්න ඕනේ ගුරයි කියලා කියන වචනය රයිට් අපි එහෙනම් වාක්‍ය කියලා බලමු වාක්‍ය පටන් ගන්නවා මෙන්න මෙහෙම මෙතන කියලා කියන්නේ අපි කියනවා කොකෝ කියලා කොකෝනි ළමයි කියලා කියන්නේ අපි කියන්නේ ගක්සෙයි කියලා කොකෝනි ගක්සේගා කොකොනි ගක්සේගා 20ක් විතර 20ට අපි කියනවා නිජු කියලා නිජු නිජු මිනිස්සු 20 දින 20 දෙනෙක් නිසා නිජු නින් කියන වචනය පිටිපස්සට දානවා මිනිස්සු කියලා අඟවන්න කොකොනි ගක්සේගා නිජු නින් මෙන්න අදාළ සංඛ්‍යාව කිව්වා 20ක් විතර නම් නිජු නින් ගුරයි කියන වචනය අනිවාර්යයෙන්ම දාන්න ඕනේ නිජු නින් ගුරයි ඉන්නවා කියන අපි කියන්නේ ඉමස් කොකොනි ගක්සේගා 20 නින් ගුරයි ඉමස් කියලා කියන්නේ මෙතන ළමයි 20 දෙනෙක් විතර ඉන්නවා විතර කියන වචනයට කලින් 20 කියලා කියන සංඛ්‍යාව යෙදিলা තියෙන නිසා අපි දැම්මා මෙතනට ගොරෝ නැතුව ගුරයි පැහැදිලිද ඔයාලට රයිට් අපි බලමු තවත් උදාහරණයක් මෙන්න මෙහෙම හිතන්න කවුරු හරි කෙනෙක් කියනවා මම දවසට පැය දෙකක් විතර ජපන් භාෂාව පාඩම් කරනවා මම දවසට පැය දෙකක් විතර පැය දෙකක් විතර කියදි පැය දෙක කියලා කියන්නේ කාල ප්‍රමාණයක් කාල ප්‍රමාණයක් කාල ප්‍රමාණයක් එක නම් සෙන්ත කිව්වා ගොර පාවිච්චි කරන්න බෑ අපිට පාවිච්චි කරන්න වෙන්නේ ගුරයි කියලා රයිට් එහෙනම් අපි වාක්‍ය ලියන්න පටන් ගමු මෙන්න මෙහෙම මම දවසකට එතකොට පටන් ගමු මෙහෙම වතාසිවා වතසිවා මම හැමදාම වතසිවා මයිනිචි හැමදාම කියන්නේ අපි කියනවා මයිනිචි වතසිවා මයිනිචි පැය දෙකක් කියලා කියන්නේ අපි කියනවා නිජිකන් කියලා පැය දෙක නිජිකන් ඔන්න පැය දෙක කිව්වා වතසිවා මයිනිචි නිජිකන් එහෙනම් විතර කියන්නේ අපි පාවිච්චි කරන්නේ ගුරයි නිජිකන් ගුරයි ඇයි ගුරයි දැම්මේ පැය දෙක කියලා කියන්නේ
කාල සීමාවක් කාල ප්‍රමාණයක් නිසා තමයි ගුරයි කියන වචනේ පිටිපස්සට දැම්මේ. වතාසි වා මයිනිචි නිජිකන් ගුරයි ජපන් භාෂාව පාඩම් කරනවා කියලා කියන්නේ කොහොමද? ජපන් භාෂාවට කියනවා නිහොන්ගෝ කියලා. නිහොන්ගෝ ඕ බෙන්කියෝ ෂිමස්. වතාසි වා මයිනිචි නිජිකන් ගුරයි නිහොන්ගෝ ඕ බෙන්කියෝ ෂිමස්. මම හැමදාම පැය දෙකක් විතර ජපන් භාෂාව පාඩම් කරනවා. අපි තව උදාහරණයක් අරන් බලමු. මෙන්න මෙහෙම හිතන්න. කවුරු හරි කෙනෙක් ඔයාලගේ යාළුවෙක් ගිහිලා ඉන්නවා ඇමරිකාවට. බලහනවා දැන් ඇමරිකාවට ගිහිල්ලා කොච්චර කාලයක් කරනවද? ඇමරිකාවට ගිහලා දැන් කොච්චර කාලයක් කරනවද කියලා. එයා කියනවා ඇමරිකාවට ඇවිල්ලා මාස 4ක් විතර වෙනවා. ඇමරිකාවට ඇවිල්ලා මාස 4ක් විතර. මාස 4ක් විතර. මාස 4ක් කියලා කියන්නේ කාල ප්‍රමාණයක්. කාල ප්‍රමාණයක්. කාල ප්‍රමාණයක් නම් මොකක්ද කරන්න ඕනේ විතර කියලා වැටලා තියනවා නම් පිටිපස්සට දාන්න ඕනේ ගුරයි කියන වචනය. එහෙනම් අපි මෙන්න මෙහෙම වාක්‍ය ලියන්න පටන් ගමු. ඇමරිකාවට ඇවිල්ලා ඇමරිකාවට කියනවා අපි අමෙරිකා කියලා. අමෙරිකා. ඇමරිකාවට ඇවිල්ලා ඇමරිකානි කිතේ ඇමරිකානි කිතේ මාස 4ක් මාස 4ට අපි කියනවා යොන්කා ගෙත්සු කියලා. යොන්කා ගෙත්සු. ඇමරිකානි කිතේ යොන්කා ගෙත්සු මාස 4. මාස 4. යොන්කා ගෙත්සු මෙන්න දානවා වචනය ගුරයි. ඇයි ගුරයි දැම්මේ මාස 4 කියලා කියන්නේ? මාස 4 කියලා කියන්නේ කාල ප්‍රමාණයක් නිසා තමයි පිටිපස්සට ගුරයි කියන වචනය දැම්මේ. ඇමරිකානි කිතේ යොන්කා ගෙත්සු ගුරයි. වාක්‍ය අවසන් කරනවා අපි this කියලා. this ඇමරිකානි කිතේ යොන්කා ගෙත්සු ගුරයි です. ඇමරිකාවට ඇවිල්ලා මාස 4ක් විතර. පැහැදිලිද ඔයාලට? හරි. අපි ආයෙත් බලමු මේ ගොරගුරයි වෙනස. එකනේ මේ ගොරගුරයි කියන වචන දෙක මොන අවස්ථාවකද භාවිත කරන්න කියලා මම නැවත වතාවක් කියනවා. ඔයාලට කියන්න ඕනේ නම් යම් කිසි නිශ්චිත වෙලාවක් සමග විතර කියන වචනය භාවිත කරන්න ඕනේ නම් දාන්න ඕනේ ගොරෝ කියන වචනය. ඔයාලට ඕන වෙන්නේ යම් කිසි කාල ප්‍රමාණයක් හෝ එහෙම නැත්නම් ඕනෑම වෙනත් සංඛ්‍යාවක් සමග මේ විතර කියන වචනය දාන්න ඕනේ නම් ඒ වෙලාවට භාවිත කරන්න ඕනේ ගුරයි කියලා කියන වචනය. එතකොට මේ ගොරු ගුරයි වල වෙනස හරියට අඳුර ගන්න නම් අනිවාර්යයෙන්ම මේ විතර කියන වචනයට ඉදිරියෙන් එදිලා තියෙන වචනය දිහා අවධානය යොමු කරලම බලන්න සිද්ධ වෙනවා. මේක නිශ්චිත වෙලාවක්ද? මේක කාල ප්‍රමාණයක්ද? එහෙම නැත්නම් මේක වෙනත් සංඛ්‍යාවක්ද කියන එක හරියට අවබෝධ කරගන්න නම් ඒ විතර කියන වචනයට කලින් එදිලා තියෙන වචනය දිහා හොඳට අවධානයකින් බලන්න ඕනේ වෙනවා. පැහැදිලිද ඔයාලට? මම හිතනවා ඔයාලට මේ ගොර සහ ගුරයි කියන වචනවල මොනවා හරි පැටලිලි සහගත තැනක් තිබුණා නම් හරි නොතේරෙන තැනක් තිබුණා නම් හරි අද වීඩියෝ එක තුලින් ඒ සියලුම පැටලිලි සහගත තැන් හරි ඔයාලට වැරදියට අවබෝධ කරගත තැන් නිවැරදිව අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. එහෙනම් මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් ඊළඟ දවසේ හම්බ වෙනකම් හැමෝම පරිස්සමින් ඉන්න. ගිහිල්ලා එනම් හැමෝටම සයෝනරා.